සැමටකලින් සත්්‍යය හරිටම ඔබට කියන සේත රාත්‍රී ප්‍රෘති විකාශවය සමගින් මම හසිි ්‍රමාශා. ප්‍රථමහින් අවධානය පුවත් සිරස්ථල වෙත. රුපියල් විසි පන්දහක වැටුපටත් රුපියල් එක්දාස් පන්සියක බදු ගහන්න පුළුවන් බව අය එකකට කියමු අද සියතෙන් චන්දයේ කල්දාන්න ගහපු උපපර වැට්ටි තුුට්ටු දෙකේ ගේ අධකරණය හමුවේ හිරු දුටු පිණිසේ වියකයි. shutට්ඇගවම අද ටෙලිවකයෙන්. සජභය මැතිවරණය ඉල්ලා පාරේ. ශ්‍රෂ්ඨාධිකරණය ජනපතිට shutපඇ සිඩවන් කියපු හැටි සජත් කියයි. චන්ඩි පාලනය කළ යුගය අවසන් අනුර කියයි. චාතික තලයට ලිය රැගෙන යන සියත අබිමන් ලිය. ියල් සිපන්දහසක මාසික වැටුපක් ලබන අයගේ සේම මසකට රුපියල් ලක්‍ෂ පහක වැටුපක් ගන්නා අයගේ පවා ජීවිත බිඳවැටමින් තිබෙන ආකාරය ගැන අප විශේෂන් සොයා බැලීමක් කලා. රුපියල් විසි පන්දහසක බැටුපක් ලබා ගන්නා අය ජීවත් වන්නේ කොහොමද කියලා ගණන් හිලව එක්කම බලමෝ. ගමෙන් කොළඹ ඇවතින් බෝඩිමක නතරවෙලා ඉන්න ගැහනු ළමයකු පිළිබඳව සල කල බලමු. බොහෝ අයගේ වැටුප රුපියල් විසිි පන්දාහා. රුපියල් විසිිපන්දහක වැටුපකින් බෝඩිම් ජීවිතයක් ගත කරන ගැහනු ළමයෙකුගේ මාසික වියදම අරන් බලමු. බෝඩින් ගාස්තු. අංක එක බෝඩිින් ගාස්තුනේ නව විදුලිබිලත් එෙක්ක අද අ අවම බෝඩීින් ගාස්තුව රුපියල් නමදාහක් වෙනවා මෙ අවම ගාස්තුවෝ හොඳේ බස්ගාස්තු අරම්බලමු අවම බස්ගාස්තුවත් එක්ක සාමාන්‍යය මේ ගැහැනු ළමයකුට මාසයකට දින විසිහතරක් රැකියාවට එන්න අඩ්ඩුම ගානේ රුපියල් හාරදාස් අටසීයක් වැෑවෙනවා හොඳේ එතකොට මාසයකට එක සැරයක් ගමේ ගියොත් මාසයකට එක සැරයක් ගමේ ගියොත් ගමේ ගිහින් එන්න යන්න රුපියල් දාහක් විතරයාවා. ැ බලමු ඉතිරි වෙන්නේ කියද කියලා බෝඩිින් ගාස්තුව නමදාහයි ප්‍රවාහනගාස්තුූ හරදාස් අටසියයි ගමේ යන්න රුපියල් දාහයි. එතකොට රුපියල් දාහතරදාස් අටසීයක් වැෑවෙන අනේද මාසික වැටපු රුපියල් විසි පන්දාහි නම් විෂිපන්දාහින් දාහතරදාස් අටසීයක් අයිංගුණහම වියදංගුණහම ඉතිරි වෙන්නේ රුපියල් දහදාස් දෙසීයයි රුපියල් දහදාස් දෙසීයයි මේ රුපියල් දහදාස් දෙසයෙන් තමයි ඉතින් ඔය මාසේ දින්න තිහකට වේල් අ ුවක්නේද දවසකට වේල් තුනයිනන්නේ එතකොට වේල් තුන වැඩි කිරීම දිනතිහ නේද වේල් අනුවක් කන්න වෙනවා දැන් අපි බලමු සාමාන්‍යයෙන් මේ වේල් අනුව කන්න කොහොම වියදං වෙයිද කියලා හරිද එතකොට අතේතරිකියද දහදාස් දෙසියය එනේද දැම් මේ දහදාස් දෙසයෙන් තමයි වේල් අනුවුවක්ම කන්න ඕනේ එතකොට එකවේලකට දහදාස් දෙසිය බෙදීම අනුව වනේද එක වලකට එතකොට වෙෙන්වෙන්නන්නේ රුපියල් එක ස ද හතු හොඳේ රුපියල්ලිසි දහතු. අවලකෝ පාන් කාලකුයි පරිප්පු එකකයි ගත්තොත් මේ ඉතාම ඔය පුංචි පෙට්ටිකාඩයක් වගේ තැනකින් ගත්තුොත් පාන් කාලටයි පරිප්පු එක කටයි රුපියල් අනුවක් වත්්‍යයනවා. දැන් එතකොට බලමු රුපියල් එකසිේ දහතුනයි දැන් දවසටම වවිධ කරන්න පුළුවන්න්නේද රුපියල්ලසිේ දහතුනයි එතකොට රුපියල් එකසිේ දහතුනෙන් අුවක් ්‍යහම කිය දිිතුරුවන්නේ රුපියල් විසිතුනයි ඉතිරවෙන්නේ හරද රුපියල් විසිතුනයි නේද. එතකොට පලේන්ටයක්ක් ොන්න බෑ මොකද ප්ලේටියයක් බවොත් රුපියල් හ හ න දැ කට පි. අරගෙන බලමු මාසයට වේල් අනුවක් මාසයට වේල් අනුවක් පාන් සහ පරිප්පු විතමයි වෙන මුදත් කියන්නන්නේන එකැන වේල්තුනම පන්සහ පරිපුනේ දෙතකොට අනුවුව වැඩිකිරීම අනුව රුපියල් අට්ටදාස් එකසීයක් යැනවා තුන් වේලක් මාසේ පාන් සහ පරිප්පු විතරක් කෑවොත් ඇෑ වෙන මුකත් නෑහොඳේ පලන්ටයක්ක්වත් නෑ හරිද දැන් ඒ කියන්නේ අරබෝඩිින් ගාස්තුයි ප්‍රවාහනයටයි ගෙවලා ඉතුරුවෙන ඔය රුපියල් දහදාස් දෙසීෙන් පාන් සහ පරිප්පු තුංවෙනම කාලා මාසෙම කෑවොත් අතේ ඉතිරිවෙන්න කියද දහදාස් දෙසයෙන් අටදාස එකසියක් අයිංකරපම ඉතිරිවෙන්නේ රුපියල් දෙදස් එකසීයයි. හරිද දැන් මේ රුපියල් දෙදාස එකසියෙන් තමයි ගැහැනු දරුවෙකු සනිීපාරක්ෂක ද්‍රව්්‍ය සබන් uh -huh. පට අරදි සෝධන ද්‍රව්වනේද පැරසිටෝල් පෙත්තක් ඕනව වුණොත් මේ සියල්ල ගන්න වෙන්නේ මෙන්න මේ අතේ ඉතිරිවෙන රුපියල් දෙදා සෙකසය දැන් මේ තුන්වේලම පානුහි පරිප්පුයි කාලා හොඳදේ හරිද ඒකත් පාන් කාලයි පරිප්පු එකයි ආ රුපියල් අනුවයි හරිණේ ඒත්තුඔය අනුවට දෙනකඩක් කම්මුණොත් හමයි හොඳේ එතකොට අම්ම තාත්තට බෙහෙට්ටික කරන් දෙන්න ගමේ යනකොට බූන්ධි පැකට්ටකක්ව තරන් යන්න මේ දරුවන්ට බෑ මේ තරුණ ජීත රුපියල් විසිප පන්දාහක වැට ත්තක්ක අද බිඳ වැටිලා අවසන්. හරිද ඒ දරුවන්ගේ ඇස්වල තියන්නේෙ කඳලු සමහරුන්ගේ කන කර උගසේ. තවත් සමහර තරුණ දරුවන් දවසේ වේල් තුනෙන් කන්නේ එක වේලායි හෝ දෙකයි. හරිද මතකතියාගන්න. දවල් බත්තකට්ටකක් ගත්තොත් අද පෙට්ටි කඩයකින් ගත්තොත් හරිද පෙට්ටිකඩයකින්. එලවලු බත්තකට්ටේක අවම ගාස්තු රුපියල් දෙශී යයි. මාලු කෑමෙකක් රුපියල් තුන් සීයයි. මාලු කෑමෙකක් රුපියල් තුන්සීයයි. හරිද දොර එලවලු කෑම තියහක්. තරක් දවල්ට නවා කියලහිතමු එතකොට දෙසිය වැඩිකිරීම තිය නේද රුපියල් හයදක් යනෝ. හැමදාම උදේට පානුයි පරිප්පු විතරක් දින තිහම කනුව කියලහිතමු එතකොට අනුව වැඩිකිරීම තිය නේද අනුව වැඩිකිරීම තිය රපල් දෙදදාහත්සිියයි දැන් එතකොට එකබේලක් පාන් සමඟ පරිප්පුකාලා දවල්ත එලවල බත්තකක් විතරක් කෑවොත් හරද රෑට හළන් හරි වතුර හරි බොනවා කියේලහිතම කොහරිද රුපියල් හයදහ එකතුකිරීම දෙදදාා සත්ය රුපියල් අටදාස් හත්සියයයි හරිනි දැම් මේ රපියල් අදාහත්. න්නේ නේද දැන් අර බෝඩිින් ාස්තු ගෙලලා ප්‍රවාහනය ගෙවලයි ඔක්කම ඉතුරුණේ කියද දහදාස් දෙසීය. එතොර දහදාස් දෙසයෙන් අදස් හත්සියක් ගෙහම මගේ අපපෝ රුපියල් එක්දස් පන්සයක් අතේ ඉතුර වෙනවා නේද බලන්න කොනේද රුපියල් විසි පන්දහක පඩියක් ගන්න කෙනෙකුට දත්මදිින්ෙත් නැතුව නාෙත් නැතුව එකන සබන් ූත්පේස් මමුකුත් ගන්න නැතුව නේද එකවේලකට පාන් සහ පරිප්පු කාලා දවල්ට වේජිටේරියන්වෙලා රුපියල් එක්දස් පන්සියයක් ඉතුර කරන්න පුළුව කෞදනෑ කියන්නේ නේද ආස්චර්යක් නෙම දම්ම පනේ ඒය අනු ුපියල් විසි පන්දාහක වැටුපක් ගන්න කෙනෙකුටත් අවශ්‍ය නම්. අඳින්නේ නැතිව කන්නේ නැතිව නා්‍ය නැතිව දතකට මදින්නේ නැතිව නේද ප්ලේටියක් හත් බුන්නන්නේ නැතිව ඕන නම් තිෙන් රුපියල් එක්දස් පන්සියක් බදදු ගෙවන්න පුළුවන්. එනිසා විසි පන්දාහේ ඉඳලතුන් බදදු ගැහුවෝත් ප්‍රශ්නයක් නෑ කියලා IIMF පෙකට දල්සේවෙනි යෝජනාව හැටියට ගන්න කියලා මතක් කරනවා. අපි බලමු හෙට රුපියාල් ලක්ෂ පහක වැටුපගන්න ඒ අනුව කීයක් ඉතිරිකරගන්නවාද කියලා හෙටට බලමුකොදේ. කාන්තාවන් උපතින්ම ්‍යවසායිකත් වෙට දක්ෂයි. නිවසේ මුළුතැන්ගේ පාලනය කරන ඇය ලොව මහා රාජ්‍යයන්ද පාලනය කරන අවස්සා එමටයි. මහා ගඟක් හැදෙන්නේ වතුර බිින්ඳූ බිින්ඳු එකතු වෙලා. එනිසා කුඩා වේ‍යවසයික කාන්තාවන්ට දිරිවෙන්න සියත අබිමල්ලිය ආරම්භ කෙරුණා. කුඩා පරිමාණ්‍ය දක්ෂතම ව්‍යවසයික කාන්තාවන් තෝරා ගැනිම අද ආරම්භ වුණා. ඒකොළම්ඹ ජයික් හිල්ඩන් හෝටන් පරිශ්වේදී සියතා අබිමන්ලයා. ශ්‍ර ලංකය කොඩා පරිමාණ වෙවසයිකාවන් ජාතික ව්‍යාපාර ශෂේෂත්‍රේටර් හඳන්වාදීමේ අරමුණින් සියත අබිමන්ලිය තරගාවලියர் ආරභ කලා ප්‍රථම වරට සියත මාතිචාලියය මෙම තරගාවලිය ආරම්භ කළේ ලොක කාතා දිනයට සමගමීවයි. අිමන්ලිය තරගාවලියට එ කොඩු අතුම් කාරෙන්ඩියන් ඔවන්ගේ ්‍යාපා රැතුලත් කෙටි විීඩියෝ දර්ශන බොහොමයක් සියත අපට ඒවාතිබුණා. එලස එවූ ව්‍යපා රඇතුළලත් විඩියෝ දර්ශන පිළබඳ විනිශ්ෂ කටේතු අද සිදු කරුණා. එක කොඹ ජයිකහෙව altıन ஹட்டல் පරි මෙම විනිශ्य මंडල සඳහා முදල් සහ व्यවसाය සංවර්ධන අයතන ප්‍රදகන මෙහිුම් නිලধাरी PG திන්නකන් राම්්‍ය पරල් ही සමහපති රම්්‍යயா வீරකොන් කොළබ विශ්व विद्याலே මහචර्य තිස රவிந்து පெරera සහ வை ofऑफේशම දිச்சवाले ජේෂ්टෝප දේශක பிர්‍රියන්තු कारර्यප பෙருු में ඇතුළ මत्ත්ම මහत्ම නෙක්වවැසිටියिया. සේත බිමන් ිය තරගාපලිය අවසන් වටයට, කුඩා පරිමාන ව්‍යවසයිකාවන්, පස්තලිකු විිනි් මන්ඩලිය ෙහිතිී තරපත් කළ. අවසන් වඩේට தேරී පතු व්‍යවසாய்க்காාවන් පස් දෙனாට, රුපල් मिलියන பහலவකට அதிக மூල්லிமேය විனாකමකින් යුතු ප්‍රචාරණ අවස්ථාවක්, සසිියந்த TVී මාධදිචාලය හරහා ලබාදීමට නියමිතයි. මෙමගේ නොවන්ට ජාතික මටமே ප්‍රචාරණයක් ලැබෙන ඇතේ. හිද එක් අයකුට රුපියල් मिलියනේ බැගින් මස துணක කාලයක් පුராාවට, රුපல் मिलියන துනක ප්‍රචාරණ අවස්ථාවක්, සියත මාධදිச்சාලෙන් හිමිවනවා. TV තුින් එකකාතඩා රදනාක් ක. ඔබ ්‍යාපර්ශිස්තේ லைන්නනங. ඒ vi්‍යාපය ගැන? පට දන්නවන්නගේ ව්‍යාන හතලියක වැඩි ප්‍රමාණය පනහර ආසන ප්‍රමාණයක් අප මේ අවස්ථාව වෙද විමාර්ශයයට භාජනය කරා. හරිම තගකාරී බවක් ඒතුළු තිබුණ. ්‍යපාරගේ කිරීමකට ලක්වෙලා ඒයින් ප්‍රස්නෙක් ජයග්‍රාණය කල තවත් පස්ස දෙනෙක්ටපිට පුලුවන් වන්න ඔුගේ දක්ෂිදාගේ කිරීම සමමාල්ල බදන්න අපි දන්නා අපි යටටේ ආර්ථක අර්ුධයක්ත්තික විශල්ලවාසයෙන් කුඩා හමධ්‍යම පරිපාන ්‍යපාර ප්‍රශ්නාවට මුහුණ දිල තින නොත් ඒවා ගේෙලාවක එගුල දිරිගන්නනෙ එක සේෂෙන් කළ යත්තක් හි. පවුලේ බගකී ද්‍රස්්ට කරන්න පුළුවන්න්න මට ඇයි ඔබට ්‍යාපාරය ඉදිලට බැල්ගිය බාාව න හිතන්න ඔබට කරන්න පුළුවන්දිය ගන ්‍යවසායිකාවකට තිය යුතු හොඳම කරුණු තමයි දෛරය මත් වීමයි පසුබටවෙන්නේ නැතුව ඉලක්කේටම යන්න කියන එක. ඒගොලන්ගේ ඒ කුසලතාමයන් ප්‍රචාරය කරීමට අත්තලක් දෙන සියත ආයතනය හොඳ වැඩක් තමයි කරන්නේ. තර්ග කාරනියන්ගේ විනිශය සිද වූ මෙම අවස්ථාවට ප්‍රී රංගණ ශිල්පන, ොයිසු ෆේෂයා මාධති චලයේ ේෂ්්‍ර පදශක සංගීතා වීරත්න වොයිසු ෆේශයා මාධති චාලේ විධහයික අධ්‍යක්ෂ අඩුරත්සිරි වර්තන සහ. ොයිස්සෝ ෆේශයා මාධතිචලයේ ප්‍රධහන විදාහයකන දහරී අජ සෆීක්ද එක්වැසිටියයක්. මෙම තර්ගාාවලට සහබාකි වූ තෝරාගත් තවත් ව්‍යවසයිකාවන් පස්තෙනකුට අගේ කිරීම සහතික පත්‍ර ප්‍රධානය කිරීමට නවෙතයි. සේත ිමන් ලිය කරග විලියේ චයග්‍රහහි ව්‍යවසයිකාවන්ට කොසලාන ට්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානය ජාත්‍යන්තර කාන්තාදිනේ යෙද ති මරුතු අටව වනතා සියත මැදිරි සංකේර්වයේදී සිදුකිරීමටනමිතයි දූෂණය වංශාව නාස්තිය, ආක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිශන් ටෙලිවකය දැන් දල අන්නේ දෙේ තිස්සෙක්වවැනි ටෙිවැකේ. අප ටෙලිවැවෙල අරමුණ හරි සරලයි. ඒ තමයි වදින තැනකට වැදේවා රිදන තැනකට රිදේවා වැදිීරිදිී හෝ හැදේව කියයනක නේද? ඇත්තටම මේ ටෙලිවකිය කියන්නේ කැඩපතක්. නැත්තම් මුහුණ බලන තලදර්පනයයක් එෙමත් නැත්තං කන්නාඩියක් ටේත්න සිංහලෙන් හොඳදේ දැන්ුවේ සමහරුන්ට මේ ටෙලිවකෙන් බ්‍රිදිිලා. එහෙම රිදනකොට මේ අර කෙක්කෙන් බැරිනම් කොක්කින් හරි වැඩේ දෙන්නන්නේ බලන්නේ නේද? ඒ ටෙිවකියට බයිවෙලා මේ අහන්නකෝ ටෙලිවැකිය කාඩියයක් නම් තලදර්පනයක් නම්. හරිද ඔබ බියවියයුත්තේ තලදර්පනයෙන් පෙන්වන ඔබේම මුහුණට. හොඳේ කන්නාඩියෙන් පේන තමුගම මූුණට තමයි බයිවෙන්න ඕනේ. ඒහම නැතුව මේ තලදර්පනයට එෙමත් නැත්තම් ඔය කන්නාඩියට බයවෙලා හරිද ඒ මූන පෙන්වන කන්නාඩිය කුඩු පට්ටන් කල් හරිියන්නේ නෑ හරිද. ඒ පෙන්ෙ ඔබේ මුහුණ ඔවු! තෙලිවකයෙන් පෙන්වන්නේ ඔබේ දූෂිත හැසිරීම. ල්කෙන් කියන්නේ ඔබේ ඒකාධිපතිවියුරු බලය ටෙලිවැකිය කියන්නේ ඔබ හොරාකෑ දනය ගැන ටෙල්ිවකේ පෙන් වන්නේ ඔබ බංකලොත් කළ රට ගැන ඔවු ටෙල්ිවැකිය කියන තලධර්පනය එහෙමත් නැත්ත මහුණ බලන්න කන්නාඩිය මේ දකින්නේ රටකෑ ඔබේ දේශපාලන මුහුණ. හරිද ඇත්තටම ඔබ බියවිය යුත්තේ ඔබේ මුහුණට විනා කන්නාඩියට හෙම නෙවෙයි හොදේ. එක තලදර්පනයක් නැතිවුණුහොත් මතකතියාගන්න වූ එක කන්නාඩියක් කුඩු පට්ටංකළො තවතවත් තලදර්පන ඔයාලගේ මුහුණ පෙන්න්නන දවස එනවා. එදාට ඉතින්මොකද රටේතියන සේලු තලදර්පනෙමනැත්ත මූුණ බල්ල කන්නාඩි කුඩු කරන්න යයිනේද. ඔය දූෂිත සමහර දේශපාලලක්නීට උඩින් අධිකරණය ක්‍රියා කරන විට. . එවිට ඔබට ඔවුනේ දෂිත දේශපාලක්නින්ට තමන්ගේ මුහුණ අධිකරණය නම් තලදර්පනය තුළින් දකිින්ටලබෙන්න්න පටන් ගරන්තියෙනවා. එදාට තමතමන්ගේ අපරාධ දූෂිත බව පෙන්වන අධිකරණය කියන ඒ කැඩපතත් එෙම කුඩු කරන්න ඒ සෙල්ලම් බෑ. ඒව අමාරුයි හොඳේ ඒවටර ගල්ගහප යුගයක්ත් තිබුණ ඔය ගරු විනිසරුවරුන්ගේ ගවල්වල උළුක් මැරවලව්වා කඩපු බිඳපු කාහල තිබුණ හරිද. ශේෂ්ටඨාධිකරණේ ගරු අග්‍ර විනිශ්ශකාරතුමියව පාර්ලිමේන්තු ගෙනල්ලා. ලැජ්ජ කරලා ගෙදර ඇරිය ජාතියේ වැඩ අදකරණක ටිකක් අමාරුුවේවි. මොකද හේතුව දැන් ඒවා වානා කියල තමයි අලුත්තරුණ පරම්පරාව කියන්නේ හොඳේ. මොකද මේ ඡන්දේ කල්දාන්න ගහපු උපරවැට්ටි තුට්ටු දෙකේ ගේම් අද ගරු අධිකරණය හමුුවේ හිරු්දුටු පිණිසේ වියකෙන්ට පටන් අරන්. . හැබැයි ගරු අධිකරණය දෙන තීන්දුවලටත් උඩින්. වෙනවෙන ගේම් ගහන්න හැදුවොත් ඔය කොයි කාට කාටත්. දේශපාලන කුණුකූඩේ පතුලටම වැටෙන්නවේදි කියලා මතකතියා ගන්නට හොඳේ. චන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුව තුළ එක් පිරිසක් සටන් කරනකොට තවත් මහජන නියෝජිතීන් පිරිසක්. මහජන නියෝජිතීන් හොන්ඳේ නිකම් බලාගෙන හිටියා. තවත් පිරිසක් මහත් සතුහිින් අත්පොල සඳන්න චන්දේපා චන්දෙපා කියලා නේද. මොන මැතිවරණද කියලා හලනේද. සල්ලි නෑ තිබ්බත් ඡන්දේ තියන්නේෙ නෑ කියලා විධායක්කය පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වාන්නේේ නේද. එහෙම කියනකොට ජනතා චන්දයනුත් පරද්දලා චන්ද තිස්දහකටත් අඩුවෙන් ගන්ට බැරිවුණු. ඔය වත්මන් ජනපති රනිල් පාර්ලිමේන්තුවේදී මහජන නියෝජිතීන්ට එගොු චිට්ටකෙන් ලැස්තුෙන් ආපු ඇනෙම. චන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ට කිවවා shutටප් ඇන් සි් ඩවන් කියලනේද. එකන්නේ සිංහලෙන් කටවහගෙන වාඩිවයන් කියලනේද. දැන් ඇත්තටම ශිෂ්ට සම්පන්න රට කහෙම කියන්ට අයිතියක් ඇත්තේ ගරු අධකර නයට විතරයි. ජනතාවගේ බලය උත්තරීතරයි නම් ඇත්තටම ඒ උත්තරීතර බලේ ඇත්ති අධිකරණයට. ශිෂ්ට සම්පන්න රටක ලෝකේහෙමයි. ශිෂ්ට සම්පන්න රටක නම් ගරු අධිකරණය නීතිය සියල්ලට ඉහෙලින් තිබිය යුතුමයි. අප සටන් කළ යුත්තේ සඳහමයි. දැන් අධිකරණය කියලා තියෙනවා මැතිවරණයට වෙන් කළ මුදල දෙන්න කියලා. ! අධිකරණයට නෙවෙයි මුල්ලෙ බලය තියන්නේ කියලා. මොතරම් ලොකු කතාකිවුවත් තැන් අධිකරණී කියහනේ වෙන් කළ මුදල දෙන්න කියලා හොඳේ ඕ වෙන් කල මුදල දෙෙන්ට කියලා මෙ අයිතිහාසික තිීදුවක්. මෙවන් අතිහාසික තින් දුවක මීට පෙරතුන් ගරු අධිරණය දීල තියනවා. මතකද දන්නේනෑ දෙදස් දහ අටේදී. ඔ මෛත්‍රපාල ජනාධිපතිලෙස කටයුතු කළ කාලේ මතකද අගමැති හැකට මහින්දෝපත් කලා නේද. ආං එදා අධිකරණය ක්‍රියාකර ඇත්තේතුන් විදිහටම තමයි ඒවා ගත් අයිතිහාසිකතිීන්දු. හර්ද දැන් අද අධිකරණය කියේෙනවා shutටප් ඇන්ඩ ගෙව් මනිකේලා දැන් ඉතින් කටවාගෙන සල්ලි දෙට කියලා තමයි කියන්නේ දැන් ඉතින් තවත් ඔය දහංගට ගහන්ට හදන්න එපා ඔවු චන්දේ තියන්න සල්ලි දෙන්න වෙන වෙන තව කෙටි හොරපාරවල් හොයන්ට එපා හොන්දේ මෙහෙම මතක්කරනවා මතක දර ජයාර්ග කාලේ එක අනු එක්දසමසේ හැත්තහතේද? ර විියන් ගුණවර්ධනට ගහපු ගැහිල්ල මතකද. ලංකා සමසමාජ පක්ෂයේ නියෝජනය කළ විියන් ගුණවර්ධනට කොල්ලු පිටියේද ගැහුව. ගැහුව පොලිසිෙන් ගැහැනියක කියලා බලන්නෙත් නැතුව. මහ නින්දිිත විදිහට පාරදිල්ල පාරදිගේ ඇදගෙනගේ. හරිද පාරදිගේ ඇදගෙන ගියා විවියන් ගුණවර්ධනව. අන්තිමට මොහොද වුණේ ඒ පොලිස් නිල දහරීන්ට ඇගැනෙවයි එදා ජයාර්ගේ පොලීසිට. හරිද අන්තිමට අධිකරණය ද්ඩුවම් දුන්න. . ියේ ැතුනු පිරිසආධිරණයට ගියා තින්දුව ලැබුණේ ගුටිකාපු විියන්ට පක්ෂව විවියන්ගේ පැත්තට. හරිනේ විත්තිකාර පොලිස් නිලද හරින්ට දඩනියම වුණ උස ස්වීම් අත්හිටවා. හැබැයි එදා ඒ තීන්දුව දුන්න ගරු විනිශ්චකාරුවරුන්ගේ නිවාසවලට මතකතියා ගන්න. ආ්ඩුව මැරයෝ ගිහිල්ල බයිනැතුව හූතියලා ගල්ගැහවා, හූතියල ගල්ගහවා විනිශ්ෂකාරුන්ගේ ගෙවල්වල වහලට හූතියල ගල් ගන්න හර්ද ඒකෙ හොඳම වැඩේ කියන්නේ ගල්ගහල හූතියපුත් තුච්ච මලේච්ච ක්‍රියාවට විරුද්ධව ක්‍රියා කරනවා වෙනුවට එදා ජාර්ජයවර්ධන කිවේ මොකක්ද දන්නවාද. ඒම හූතියලා ගල්ගහන්න ඒක ඒ අයිගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියලු. හරිද ගල්ගහලාහූ කියන චන්ඩිකම් කරන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කියලා හිතාගෙන හිටපු එක එම තමයි විදායකේදා හිතං හිටියේ එකකාලේ අවසන් කියලා අද ටෙල්විය කියය මතක් කරනවා. ඒ කාලය අවසන් එහෙම කරපු උදවිය අද දිවංගත වුණත්න් අන්තිමට නතර වුණේ දේශපාලන කුණුකූඩේ පතුලෙම කියලා ඔය කොයි කාටකාටත්න් මතක් කරනවා හොදේ. ශ්‍රේෂ්ඨාධි කරන නියෝගයකට අනුව පලත්පාලන මැතිවරණය කඩනෙමින් පත්වන් ලෙස ජාතික ජනබලවේගේ ඉල්ලා සිටිනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපයක් යොමු කරමි නොයි. जाක जනබलवेගේ අද මැතිවරණ කොමසිම සහ පතිවරට ලිපියක් යොමු කරති වනවා එම ලපිය ොමු කර ඇतेේ जाතික ජනවල්वेගේ लेකම් විශෂ ශක්ණ වයිද නිහल අබේ සිංහගේ අත් ය තුवाයි ඔවන් පෙන් පන්නේ ශ්‍රरेෂ්ठාතිරන නෝගගේ प्रकारව පළත්පාලන මැතිවරණने සම්බන්ධයෙන් කටයුතු සම්පාධනය කිරීම හැකි ඉක්මින් සිදු करන ෙ सයි. එසම පලත්පपाලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මින් දිනයක් නියමර ෙसा ඕුන් කොමසමෙන් ඉලාති බනවා මෙत्र්‍ර පලත්वाල ැතිවරණ පත්තුන් ලෙසට රජ බල කරින් නව වෙස ශ කිින්. එසක් එක්ව විරෝධතාවේක නිරත වනනා ඒ නවසිලන්තයේ ඕක්ලන්ට ුවරදි. ජාතික ජනපල්ලවේගේ නවසිීලන්තශා කාවයි මේ මුද්ඝෝෂණය සංවිධාන කරතිබුණ ජනච චන්දජාත අපතු හිතවා අපිඒවන්න එක වෙලා මේ දේශපාලනය වෙනස් කළ යුතු. අපේ තරුණ කරම් පරාවට මේරට බාරදීලා ඇැමේ හලු වැඩක් නැති පාලග අයිමම. එකවන්නව අන්තිම ලේබින්දුව දක්වස ටන් කරන පව අද අපි මේ විදේශක කත්ව සිටියත් ේ හොතේ ප්‍රකාශ කරනවා න්තපලයට පයින් දසා යාට යාගේ අත්තනෝමතික යාගේ පී ්‍රියාතිවල්ට බලියෙන විස්සට ජනතාවත් ගට කරගෙන ඉන්න අවස්ථාවත් සූදාන මක්තියන්නේ. ඒකට විරුව සාමකාමී මෙතර පූච ඕෝමල් පේසෝ පිහිමියන් ජනාතිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රට ආදර නම් මහ මතිවරණය කඩිනමින් පත්වන ලෙසයි. සත්‍යව වසයෙන්ම මැතිවරණේ සම්බන්ධයෙන් චන්දය සම්බන්ධයෙන් ජනතා තිීන්දුව දීලා ඉවරයි. ජනතාවගේ තියේන්දුව ඉතාමක් පැහැදිලි. චන්දය අත්‍යවශ්‍යයි මහජනමතය පලකරන්නට අවස්ථාව ලබාදය යුතුයි අද මහජනමතය පළකරන්න ඉඩක් ලැබැ ි. රූපයේ පාලනතන්ත්‍රයක් අද ගෙනයාෑමට දරන්න උත්සාහේ තුළ තවතවත් මේ රජය හා ජනතාවගේ ඇත්යවා. දැන් ජනාධිපති වරයාට බලය ලැිල තියෙනවා පාල්ලිමේන්තුව විසිුරු හරි ජනාධිපතිවරයා තමන්ගේ නාධිපති බලතල අනුව වහම පාලිමේන්තුව විසරුවවා හැරියේතු. වත්මන් ජනාධිපති වරයාට මතක් කරනවා යම් පමණකට හෝ රට ආදරේ තියෙනව අන් දැගු වහම ඔබේ බලතල පවිච්ච කල්ලලා මෙැතිවලනේ පවත්තන්න හමැතිවරණේ පාත්තන්න. චනබලවේගේ ශනතාවගේ දුක හඳුලන චනාධිපතිවරෙකු එ රට බරගැනීමට සූදානම් බව විපක්ෂණයක සජිත් ප්‍රේමතාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ බුලත් සිංහල ප්‍රදේශය පැවැති ජනරැලියකට එක් වෙමෙනුවයි. ඒ අයගේ බලාපොරොත්තුව දැම් මැතිවරණ යක් නෙවෙ. ඒගොළුන්ගේ බලාපොත්තුව තව අවුරුත්දකින් මතිවරණේ. නමුත් පලාත් පාලන මැතිවරණය පිබඳව. අකන්න නොකඩවාම. එක්කම විශ්වාසය තබපුූ පක්ෂය සමගි ජනබලවේගේ අපි. අපි ඕන ුරුද්දකින් මැතිවරණයක් නෙවෙේ අපිට ඕන ැතිවරණය දැන්! අපිට ඕන විසඳුම දැන්! ඒ නිසා තමයි! අපිට පලාපපාලන මැතිවරණය ඕන! අනිවායෙන්ම ජනාධයපතිවරණය ගුත්තෙනවා. බේදා පාර ජනාධිපතිවරණൽ මනුසක් කමදන්න මිනිස්සුන්ගේ ප්‍රශ්නවලක. සානුකම්පිකබ සංවේදීව ඇහුන් කන්දීලා විසඳුමක්ලබාදන රකට උත්තර සපයන සමගි ගනබලලේගේ ජනාධිපතිවරයා අපිමරටේ බිහිකරන්න ඕන වර්තමාන ජනාධിපතිවරයා. मैंැ ने किල්न को එत्मा शटपन सि्डाउ डैं जनादीमतिवर हैं टप सिडाउ किना को श्रेष्ठाधी करने मुक्द्द क्याන්නේ श््ररेष्ठादि करने कि नවා यू टपपन सिडडाउ एक को ऊपर වැट्टी दाई एक तो देवाल खराයි मेरते जानता වගේ හंडट अි ड देनවා आනි वारෙන්माබලක सेनවා मे राजයට फला पाल में रावने पा खंडे කියरा මරමන ්‍රට පාලනය කළ යුගගේ අවසන් පව ජාතිකල් චනබලවේගේ නායක පාලිමේන්තු මන්ත්‍ර අනුරුකුමර දිසානායක පවසනවා. තිස්ස මහරම ප්‍රදේශය පැති චනරලිකට එක් වෙමිනොයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ. මේකල බලය අල්ලා හිටියා ජනතාව බය කරලා දැමකොද ලොක ට් ය ගල් ග ට ොද. ොකු චන්ඩිය ගොටාවේ අනේ හිෙ චන්ඩ න නොඩිද. දැන් ව දේ ල ොක චන්ඩිය ට ද ච තම ජනතාව කියල්ල ට වා ු පැත්ත ද හිල්ල හමද දර හැන් ල පොටක හම පැන්න පොද දව. දැ චඩි වල. ර ජනාව ට ල ්‍රදේశ හ නවා න්ඩ හම ක ම න්ඩ හදනවා ර න ත වි ේසය කරලා චන්ඩి න්ල් ට විර ප්‍රාදේසි චන්ඩ හතුවා. න්ඩ ර සාමාන නතාව යටට කරා බය කර නිදස අදසක් කියට දෙන්න නෑ දමක රති. ඉස්සර ජනතාව බයයි ඒගොල්ලන්ට දැං ඒගල බයයි ජනතාවට මළ ෙදරවත් එෙන්න්න කොහෙද සාමාන්‍ය මළගෙදර ම සතුරට වුණත්. යිබෝන් කිය යවනවන ඉතින්යි මත් එන්න බරයි පුවත් නිමයි ඔබට සුභරාත්‍රිය දෙනපතා අලුත් ත්වේඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහත බටන එක කලික් කර සිත TV සබස්ක්‍රප් කරන්න. අලු සීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.